ලකුවක් විදිහට මේක ඉදිරිපත් කරන්නේ ධනුෂ්ක ගුණතිලක අපේ ක්‍රීඩකයාට අද දවසේ සිඩ්නි නුවර උසාවියේදී මොකක්ද වුනේ කියලා අවසනාවකට අද බේල් ඇප්ලිකේෂන් එක රිෆියුස් කරා ඒකට හේතුවක් විදිහට මහේස්ත්‍රාත්වරයා දක්වා තිබෙන්නේ ෆ්ලයිට් රිස්ක් එකක් තියෙනයි කියන එකයි මොකද ඔහුට වීසා එකක් නැහැ ඉන්න ඔව් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නෙමෙයි ඔව් සිටිසන් කෙනෙකුත් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඒ හින්දා ෆ්ලයිට් රිස්ක් එකක් තියෙන බව අඟවලා ඒක රිෆියුස් කරා. එතකොට මේක දැනගන්න ඕනේ නැති හැමෝටම දැන් මොකද්ද ඊළඟට වෙන්නේ කියලා. දැන් මේකට අපි ඇපීල් කරන්න යන්නේ. ඇපීල් එක සුමානකින් විතර ගන්නවා. සුප්‍රීම් කෝර්ට් උසාවියේ එන් ඇපීල් එක පැය 24ක් හරි 48ක් අතරදී ෆයිල් කරන්න ඕනේ. දෙයකන අපේ ඒකන අපේ ලෝයර් ආනන්ද අමරණාත් මහත්මයා වැඩ කරගෙන යනවා. ඊට අමතරව ඇපීල් එකට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස්හි හිටපු ඇටර්නි ජෙනරාල් තුමා ග්‍රේක් එයාවත් මේකට ඇතුළත් කරගන්න. නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12 තමයි නැවත නඩුව කඳවන්නේ. චාර්ජ් ෂීට් ඒවා ටික ඔක්කොම දෙන්න. ඉතින් නඩුව සෑහෙන දවසක් විතර ඉස්සරහට ඇදෙයි. මේ බදාද නැවත එනවා. ඒත් මේ බේල් ඇප්ලිකේෂන් එකටවත් මේ නඩුවටත් අදාළව මේ නඩුවට අදාළ තමයි. මොකද ෆැක්ස් වල පොඩි ඩිස්ක්‍රීපන්සිස් වගේක් තිබ්බා. ඒවා හදන්න මේ වෙන්ස්ඩේ වෙනකොටත් ආපහු නඩුව කැඳවනවා. නමුත් බේල් එක එතනින් ඉවරයි. මොකද බේල් එක රිෆ්යුස් කරා. දැන් ආයෙ එතනින් ඉල්ලන්න බෑ. අපි ඉහළ උසාවියට යා යුතුයි. ඉතින් මේක ඇදිලා යයි තව මම ඊ කියූ වගේ මාස 9ක් අවුරුද්දක් ඇතුළු කාලයක් ඇදිලා යනවා. ඊට පස්සේ තමයි ඉතින් අපිට දැනගන්න වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපි බොහොම පැහැදිලිව ස්ථාවරයක ඉන්නවා ගිල්ටි ප්ලී නොකරන්න. ඒ කියන්නේ වැරද්ද පිළිගන් නොගෙනෙන්න. මොකද අපි හිතනවා මේක හොඳ කේස් එකක් අපිට තියෙනවා කියලා. මොකද ඔහු නිර්දෝෂයි. ඔහු වැරදිකරුවෙක් වෙනකම්. මොකද දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණුවරණුවත් ඒ සිද්ධි දාමයේ දිහා පැහැදිලිව බලපුවාමත් අපිට හිතෙනවා මේක දිනන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නැහැ වරද පිළිගන්න. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේ වගේම අප්ඩේට් එකක් අපි නැවතත් අධිකරණයේ කැඳවීමක් ලැබුණුත් අභියාචනය සම්බන්ධයෙන් ඇපීල් එක සම්බන්ධයෙන් අපි ඔබතුමන්ලාව දැනුවත් කරන්න. එයාට ඇවිල්ලා මෙහි ක්‍රීඩා කරන්න බෑ. මොකද මේ එන්න බෑනේ. රටින් පිට වෙන්න බෑ. මේ නඩුව ඉවරනකම්. ඉතින් ඒක අදාළ වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද එයාට එන්න බෑ කොහොමද රටින් එළියට. රටින් පැනලා ලංකාවට ආවත් අපි අපේ නීතිඥ මහත්මයා ඉතාම පැහැදිලිව කිව්වා අපේ රටින් පැනලා ලංකාවට ආවත් අපි ඕස්ට්‍රේලියාව අතර තියෙන ඇග්‍රිමන්ට් එකක්. ඒ කියන්නේ රෙසිප්‍රොකල් ඇග්‍රිමන්ට් එකක්. ඒ අනුව අපි විත්තිකාරයෙක් කවුරුහරි හිටියොත් ලංකාව අපි යවන්න ඕනේ එයාට. ඒ වගේම අපේ විත්තිකාරයෙක් එහෙ රටයට ගියොත් එහෙම එයා අපට අල්ලලා යවන්න ඕනේ. ඉතින් ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා ලෙවා. නමුත් මහේස්ත්‍රාත්තුමා ඉතාම මේ තීරණය ගත්තා. ඉතින් ඒක ගැන අපට මේ කතා කරන්න අයිතියක් නැහැ. ඒක නීතියේ ප්‍රශ්නයක්. අපි මේ වගේමකින් අපි ආයෙත් ඔගලන්ව අප්ඩේට් කරන්න. තැන්ක් යූ. තවදුරටත් අද අධිකරණයේදී ඔවුන් ඉල්ලා සිටියා මේ මාධ්‍යකරුවන් මොකද 50කට වඩා විදේශ අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ සියලු මාධ්‍ය ආයතන වලින් නියෝජිතයන් 50කට අධික සංඛ්‍යාවක් උසාවියේ රැඳී සිටියා. මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න ඔවුන් ඉල්ලා හිටියා මේ නඩුව කැඳවන්න කියලා මේ මාධ්‍යවේදීන් නැතුව. ඒ වගේම ඉල්ලීමක් කරා. නමුත් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා. මොකද මේක වෙනත් රටක් වගේ නෙමෙයි. මේ හැමෝටම දැනගන්න ඕනේ මොකක්ද උනේ කියන එක. නැතු හංගලා මේක අහන්න බැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නඩුව ඇසීමට පටන් ගන්නට පෙර අපගේ ස්ථාවරය අපි පැහැදිලි කරා. එනිසා මාධ්‍යවේදීන් ඉඩ දෙන්න කියලා මේ නඩුව ආවරණය කරන්න.